ශ්‍රීලංකා පොදජන පෙරමුණින් පසුගේ මහමැතිවරණයට ඉදිරිපත්වන බොෝ අය. වෙන වෙන කුලක හදාගෙන වෙනවෙන නාමපූරු යට තේ සන්ධාන ගතවිමින් ඉන්න. දැන් නිදහස ජනතා සභා ඔබතුමාන යෝජනය කරන. ඊට පස්සේ උත්තර ලංකා සභාගේ. ඊට පස්සේ අනුරප්‍රීදශවන යාපා මන්ත්‍රතුමාගේ නාකත්වෙන් යුතු කණ්ඩායමැකිඉන්න ම නක් නං දැක්කෙන ඒ කණ්ඩෑමින්න. මෙ හැමෝම කරන්නේ අපි ඕවටනෑ, අපි ඕය දේට අයිති නැහැයි කියලා. අත හෝදගන ඇඟ බේරෙන්් නේද ඇඟ ේර ගණ්න්නේයේ දොය හද එකන ශ්‍රී ලංකා පපුජන පෙරමුණේ ඉතුරවෙච්ච පිරිසට සියල්ල බැරකරමින්. ආර්ථක ආවපාතයන් වෙන්න පුුවන් වෙන ප්‍රශ්න වෙන්නට පුුවන් අපි ෝවට නෑ කියලා. අලුත් නමත්දාගෙන පැත්තකට වෙලා ඇඟ බරගන්නේ ද හදන්. සංක මට අනිත් කණ්ඩායම් ගැන කියන්න බැහැ. නමු නිදහස ජනතා සභාව ගැන මට පැහැදිලිව කියන්න පුළුවන්. ි කිසිසේත්ම අත හෝදගන්න පැත්තකට වෙන්න බලාපොරොත්තුවක් නැැ අපට පහුගේ අවුරුතු දෙකක කාලෙ ලැබුණ වගකීම් තුළ අප අඩුපාඩුවක් වුණනානං එහි වගකීම බාරගන්න අපි සූදානම් පැනල යන්න කිසිම සූධනමක් නෑ හැබැයි අප ශ්‍රී ලංකා පුදුජන පෙරමුණ පක්ෂය පටන්ගත්ේ බලවේගේ දෙශපාල බලවේගේ නිර්මාණය කරේ යම් කිසි ප්‍රතිපත්ති මාලාවක් මත එතකොට තවදුරටත්තේ ප්‍රතිපත්ති මාලාවේ ඒ බෝඩ් එක තියන පක්ෂ පිෙනී සිටි නැනැත් නම් ඒ ඒ සඳහා මූලික වුණු ප්‍රතිපත්ති වෙනුවෙන් පිෙනී සිටීම සඳහා අපිට යම් කිසි ව්‍යාපාරයක් ගොඩනා ගන්න වෙනත් ගිලන නව මියෝ පනින වගේ එකක් නෙමේ නෑ ඇත්තටම දැන් මේක සංකීදන ගිලනෝවගේ පේන දැන් සමහර කියනවා මේ ගිලන නෙ මේ බොහම හොඳද යනෝ කියගලත් කියෙනන හුගක් මන්දකින මධ්‍යස්ත විචාරකයෝ හොුගක් අයකන මේක ගිලන නමක් කියලා ට අපි ගිලෙන අපිත් තිත නො ගිලනෝ කියලා. හැබැයි ගිලෙන නිසා නමෙයි එලියට පැන්නේ. ඒ ගිලෙන්නේ පක්ෂයක් බලවේගයක් කිිතරක් නම් ප්‍රශ්නයක් නෑ නමුත් සමස්ත රටම ජාතියම ගිලෙන නිසා තමයි. ඒ ගිලනයකින් යම්කිසි විදිහකට ගොඩගන්න අවශ්‍ය මූලාරම්පයක් ගන්න ඕන නිසා තමයි. අපි එතනින් ඉවත් වනන්නේ ්‍රල්ලංකාක පොදු ජන පෙරුණේ ප්‍රධාන ධරාවෙන් ඉවත් ව.